අනික් පස් දෙනාගෙම කාලේ මේ රටේ බෝම්බ පිපිරුවා. කමන්නේ අන්තිමේට වා ඔහොම තිරිසන් කතාවක් කියයි කියලා ජීවිතේටවත් හිතුවේ නෑ. සමාවෙන් රත්තරනේ වරද මගේ අතේ. කරන්න දෙන්නේ කරන්න දෙ. අඩු මඩු තාලං ප්‍රෙෂර් එක තාලං ඉස්කි අරක් තාලං මට වාසනාව ලැබුණා මහරජිනිය එක්ක ටය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා එතුමිය මට කතා කළේ ප්‍රෙෂියර් එක ගලවල බකින්හැම් මාලිගා. සිරිමියා බමුලව දූෂණය වෙන්නේ ලිංගික පීඩාවන්ගේ නොවේ, වාචික දූෂණය. වාචික දූෂණය. මම ගිය සතියේ නේපාලේ ඉඳලා ඉන්දියාව හරහා ලංකාවට ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එනකොට දුන්න කජු වගේක් කන්න. අර වාඩි වෙලා ඉන්නකොට ගෙනත් දෙනවනේ ඒකේ වහන්න. කජු පීරිසියක් ගෙනත් දෙනවා. බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට කියලා. කවුද මේව අනුමත කරන්නේ? ඇස් දෙක අපේ අන්ද වෙනවා, කන් දෙක නොවැසී යනවා, වකුගඩු දෙක නරක් වෙනවා, මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒකේ වචනයක් අඩුයි ඒක. මට වාසනාව ලැබුණා මහරජිනිය එක්ක ටය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා එතුමිය මට කතා කළේ ප්‍රෙෂියර් එක ගලවල බකින්හැම් මාල්. දැන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාන්සලාට පරණ තේරවිල්ලක් කියනවා. මේක ඉංජිනේරු මහතුරු අනෙක් ඉන්න අය ජංගම දුරකථනයේ තියෙනවා නම් ඒකේ දාගත්තර කමක් නැහැ.